ආයි බොවන්ඩ බුදු සරණයි දෙවි පිහිටයි මම මීළඟට කියන්න ලෑස්ති වෙන්නේ මේ දරුවන්ට මේ කඩවර දෙවිහාමුදුරුව බිහි වෙච්ච හැටි ඉස්සර රජ කාලේ මේ රජවරු මේ වැව් හදලා වැව් වලට මුරකාරයෝ තිබ්බා මේ මුරකාරයෝ තිබ්බේ ගව් ගණන් ඈත වැව තියෙන්නේ ගව් ගණන් ඈත තමයි ගේ තියෙන්නේ ඉතින් මෙතන ඉඳලා යනකොට වැව උතුරලා පිරිලා විනාශ වෙනවා ආවට හතර වටේම ඕකට උපායක් ඇහුවා කියලා රජුරුවන්ගෙන් අම්මන් ඉන්නේ මෙච්චර ඈත මට මේ වැව පිරෙන හැටි දැනගන්න කොහොම හරි මට පිළිවළක් කරලා දෙන්න කියලා ඒ ගමන බමුණු ගෙන්නලා මේකට විස්තරයක් හෙව්වා හොයලා ගෙන්න බමුණන්ගෙන් ආදර්ශයක් ලබාගෙන ගේ ළඟ ලොකු පින්තාලියක් හැදුවා හදලා ඒකට අර වැවේ තියෙන ගානට වතුර පිරෙව්වා පුරවලා දැන් ඒක පුරවල තියෙන කොට ඉතින් අර මේ වැවේ තියෙන වතුර ගාන තමයි මේ මේ පින්තාලිය තියෙන්නේ මේක උතුරන්න කිට්ටු වෙනකොට මෙයා ගිහිල්ලා අර වැවේ සොරුන් වරිනවා ඕම ලක කාලයක් තිබුණා මේ අපිට මේ මෑතකදී දැනගන්න ලැබුණ කාලයක් තිබුණා ලිංගොල ඇතුළේ තනකොළත් ආවා ඒ වගේ ඉඩෝර කාලයක් ආවා ආවහම දැන් වතුර නැහැ මොන ගොවිතැන් කරන්නවා මොකටවත් එයා ඒ ගමන මේ මුරකාරයෝ මේ හාමුදුරුව ගෙන්නලා මේ පිරිත් කියන්න පටන් ගත්තා ඕම කියන්න පටන් අරගෙන මේ කලාවේ මුර කරපු මේ මුරකාරයත් හාමුදුරුව ගෙන්නලා පිරිත් කියන්න ලෑස්ති කළා ලෑස්ති කළා ඒ කාලේ කුඩ නැහැනේ මේ අරන් එන්නේ හැරමිටියයි තල්ලත්තක් ඕක තමයි අරගෙන එන්නේ ඕම අරන් ඇවිල්ලා ඉන්න ඔක්කොම පිරිත් කියලා අමාර වෙලා දානෙත් වළඳලා යන ගමන් අර බයසක හාමුදුරු කෙනෙක් අහලා තියෙනවා මේක මොකද්ද කියලා අර කර වෙලා තියෙන අර වාජනේට හැරමිටියෙන් ඇල්ලා මේක අඩිය පිපිරුවා ඉතින් මෙයා කවුරුවක්වත් දන්නේ නැහැ මේක දැන් ඊට පස්සේ වහින්න පටන් ගත්තා වහිනවා මේක වතුර පිරෙනවා ආයි අඩු වෙනවා ඉතින් අරක ගාන හිටින්නේ නැහැ මේකේ අර යටින් පුපුරලානේ ඉතින් ඕම මේනකොට පස්සේ බලනකොට බෑම පිරිලා උතුරලා හතර වටේම ගලාගෙන ගිහිල්ලා ගන් නියංගම කොහොම විනාශ වෙනවා දැන් රජුරුවන්ට මේක කියලා මේ දැල කරන්න බෑ කෙරුවේ ගිය හැටි මෙයාගේ ඉස ගහලා දානවා ඇයි කියපු විදියට වැඩ කරලා නැහනේ ඒකේ ඉඳ ගෙදරින් ඉඳලම හූ කියාගෙන ගිහිල්ලා අර වතුර කඩාගෙන යන සොරවට පැන්න හූ කියාගෙන එදා ඉඳලා තමයි එයා කඩවර වුණේ එයා එතනින් මැරිලා ගිහිල්ලා උපදුනේ කඩවර වෙලා ඊට පස්සේ ඒ ගම් වල අදත් කඩවර පූජාව තියෙනවා මේ වතුරනේ කාලේට ඒ කඩවර දෙවියන්ගේ උපත ලැබිලා තියෙන ওই විදිහටයි එයා දැන් අපි කිව්වොත් මේ අපේ ගේ වටේ ආරක්ෂා කරන්න කියලා එයාට පූජාවක් දීලා සුක්කත්තන කරුවක හත් මාළුවක් බතක් ඇට ඇටි ගොඩමස් දීමත් ඒව පූජා කරලා පිළක්කු හතරක් තියලා පන්දමක් වත්තු කරලා ආරාධනා කරලා එයාට මේ පූජාව කැප කරලා අනේ අපේ ගේ ආරක්ෂා කරලා දෙන්නේ යක්ෂයන්ගෙන් කිව්වා මේ ආරක්ෂා කරලා දෙනවා එයා ඒ වගේම ඒ ගෙදෙට්ට යහපත උදා කරලා දෙනවා ඒ කඩවර දෙවියන්ගෙන් ඒ ටික කරගන්න පුළුවන් දැන් ඕක කඩවර දෙවියොත් එක්ක ඉන්නවා පිරිවරක් කළු කම්බිලි රත්න කම්බිලි හීරි කම්බිලි පුරුදු කම්බිලි ඔහම කියලා අට දෙනෙක් ඉන්නවා රත්න කඩවර මල් කඩවර තෙල් කඩවර පුරුදු කඩවර සොහොන් කඩවර රීරි කඩවර කියලා එයාගෙත් අට දෙනෙක් ඉන්නවා දැන් ඊටත් වැඩි වෙලා තියෙනවා ඒගොල්ලන්ගෙත් ගෝලියෝ ඉන්නවා ඔය කඩවර දේවතා හැමදෙරෝ තමයි ඒ කතරගම දෙවියොත් එක්ක මේ මුහුදු කර දේවලල්ල වටේ හත් වාරයක් ගමන් කරලා ඔය කඩවර දේවතා කඩවර මේ කතරගම දේවාලේ මුර සේවය ලබා ගත්ත කතරගම දෙවියන්ගේ ඉතින් එදා ඉඳලා මුර සේවය කරනවා ඒ අපිත් මුර සේවය කරන්න ගොම අපිටත් කරලා දෙනවා විෂ්ණු දෙවියන්ගේ උපතත් ඔය වාගේමයි විෂ්ණු දෙවියන්ගේ පියතුමා ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් එයා දවස් දන් රකින්නවා ගෙදර ඉඳගෙන මෙයාගේ ඉන්න පුතේ අවුරුදු 7යි එයාට මේ තවුස් දන් රකින්න එක ඇල්ලුවේ නැහැ ඒ තාත්තේ මේ තවුස් දන් රකින්නේ බ්‍රාහ්මණයෝ කැලෑවල ඒ තාත්තා ගෙදර ඉඳගෙන මේ ගිහිසප මිනිමින්නේ මේ තවුස් දන් රකින්නේ
හොමාරියන්නේ නැහැ මං තවුසකින් හැටි පෙන්නන්නම් කියලා මෙයා ගියා කැලේට අවුරුදු 7න් කැලේට ගිහිල්ලා දැන් මෙයා කැලේ තපස් රකින්නවා තපස් රකින්නකොට මෙයාට කුසගිනි හැදෙනවා මෙයා යනවා ගහක් ළඟට ගිහිල්ලා ගෙඩියක් කඩනවා කඩනකොට ඒකේ කිරි වැටෙනවා ටට්ටක් ගාලා ෂා මං කරුවේ ගෙඩිය කැඩුවේ ගහට ප්‍රාණයක් තියෙනවා මං පාපයක් කළේ මින් පස්සේ මං ගෙඩි කඩන්නේ නැහැ කියලා එයා එදා ඉඳලා ගෙඩි කඩන්නේ නැහැ ගෙඩි වැටිලා තිබුණොත් ඒක අහුලගෙන කනවා කොලයක් කඩලා බැලුවා කොලිනුත් කිරි එනවා ඉතින් ඔය ගස් වලින් එක එක ඒවා කඩලා බැලුවා මේ කිරි එන ගස් වලට ප්‍රාණයක් තියෙනවා ඒ නිසා ඒවා කඩන්න ඕනේ නැහැ කියලා එයා මේ ගස් යට වැටිලා තියෙන කොල ගෙඩි කකා තවස් එක්ක මේක දැක්ක බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ යන්න එයාට නමක් තිබුවා කංකුලානාත කියලා කංකුලානාත කියන්නේ නොකොඩ නොරිදවා කන ආහාර බුදින නරදරුවෙක්. ඉතින් එයා දේවාත්මයකට යනවා කියලා එදා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එයින් තමයි විෂ්ණුදේවි හාමුදුරුවෝ උපත ලැබුවේ. හැම කෙනෙක්ම මනුස්ස ලෝක මනුස්ස දෙමව්පියෝ ඇතුලේ බිහි වෙලා තමයි දේවාත්මයට යන්නේ. බුදුහාමුදුරුවොත් එහෙමයි. බුදුහාමුදුරුවොත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස මව්පිය දෙන්නෙක්ගෙන් කුසෙන් පීදිලා මෙහිදිලා වැඩි දියුණු වෙලා විවාහ වෙලා තමයි එයා බුදු බවට පත් වුණේ. ඒ වගේ මේ නරලෝක කියන්නේ හතරමං හන්දියක්. මේකට ඇවිල්ලා පෙරේතියෝ වෙන්න පුළුවන්, යක්කු වෙන්න පුළුවන්, බල්ලු බලල්ලු වෙන්න පුළුවන්, මනුස්සයෝ වෙන්න පුළුවන්. තමුන් කරන පින් පව් දෙකේ හැටියට තමයි උපත ලැබෙන්නේ.